www.discussion.lk। ඊට පස්සේ අපි එලියට ගිහිල්ලා කීප දෙනෙක් හම්බෙලා ඉවලේ සජීවීව කොහොමද ඒගොල්ලන්ගේ අංකය හොයලා ඉවරලා යන්නේ මගද දයිවංකේ හොයලා අපි කතා බහ කිරිමුත් කරා මොන වගේ දේවල්ද කියන්න පුළුවන් කියලා ඒවලේ ඊට පස්සේ අපිට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මේ හැම ගොඩ දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙනවා මේ ප්‍රියන්ත මාතය තමන්ගේ තමන්ගේ මේ දයිවංකේ හොයාගන්නේ කොහොමද අංකය දැනගන්නේ කොහොමද මේකේ පොඩි කියන්නේ සම්පූර්ණ මේ අපි කලින් කතා කරා වගේ මේක ගණන් වලින්ම යන වැඩක් නෙදී ඒ ගණිතය අනුව තමයි මේ සියලුම මේ මේ ප්‍රෙඩිකෂන් මේ සිද්ධ වෙන්නේ අංක විද්‍යාවේ මේවා සදාහන් කරන්නේ එතකොට මේ ඔබතුමා සදාහන් කළා කලින් පාරත් මේ ආදි කාලේ ඉඳන් මේ නිර්මාණාත්මකව මේ විෂයට කරුණු එකතු කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා මේ විෂය සම්බන්ධව මේ දැනුවත් කට්ටිය. එතකොට අපි අද සරලවම කරන්නේ ඉස්සෙල්ලාම අපි කියව දෙනවා අංකය හොයාගන්න අංකය සහ අංක තුනක් තියෙනවා අංක විද්‍යාවට අංකලේ සම්බන්ධ වෙච්ච මේවා තමයි පුද්ගලයා සතු උපතින් සතු වස්තුව. මොකද අපි මේ ලෝකෙට එන්නේ අංක තුනක්. අංක තුනක් කියන්නේ ශක්තියින් තුනක්. ඒ ශක්තිය ශක්තියින් තුන අවබෝධ කරගත්තොත් අපිට මේ විශ්වයේ කණපිට පෙරලන්න පුළුවන් ශක්තිය මේ අංකවල තියෙනවා. මුලින්ම අපි හඳුනගන්න ඕනේ අපිට තියෙන ශක්තිය මොකක්ද කියන එක. මේ ශක්තිය අංක 1 ඉඳලා 9 වෙනකම් තියෙනවා. ඒ කියන්නේ අපි අනාමිකේ කියන්නේ කොහොම කළත් අංක 1 ඉඳලා 9 වෙනකම් තමයි මේ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ. ලෝකේ හැම සිද්ධියක්ම අරන් බලමුත් මේ අංක 9 එකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා පුද්ගලයා මේ ලෝකෙට එනකොට මෙම අංක 3 ඒ කියන්නේ 9 ගත්තොත් 9 අකුරු 90 අපි දානවා A1 B2 C3 D4 E5 F6 ඒ වගේ අංක දෙකක් තියෙනවා. ඒකේ ඉන්න 9 එකට එනවා. එතකොට A90 අපි 9ට දෙනවා අපි කියමු දැන් සුමිත් කියලා. එතකොට S1 එතකොට M කියන්නේ 4 මෙහෙම දැම්මහම අන්නම් සම්පූර්ණ මේ අක්ෂර වලට එතකොට ඒකේ අයිතියක් එනවා. ඒ අයිතිය තනියම අයිතියට ගත්තාම අංක උදාහරණයකට අපි 11. එතකොට 2 2. එතකොට දැන් මොනවද 1 එකතු වෙනවා. එතකොට දැන් මේක 9 අංකය. ඒ කියන්නේ 9 තමයි පුද්ගලයාගේ වර්තමානයේ පවතින දෛව తත්වය. පුද්ගලයාගේ දැන්ට ඒ 9 ආමන්ත්‍රණය කිරීම නිසා යම්කි ශක්තියක් මේ විශ්වය තුළ ගොඩනැගෙනවා. ඒ කියන්නේ මේ මේ දැන් ප්‍රියද මාත්‍ය සඳහන් කරන්නේ අපි කලින් වචනවල කතා කරලා තියෙනවා වගේ. කියන්නේ නම වෙනස් කළොත් අංකේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒක හැබැයි ගැලපෙන්න ඕනේ දෛව අංකටයි උපන් අංකටයි. දෛව අංකට උපන් අංකට ගැලපෙන්නයි. ඒ දෛව උපන් අංකය කියන්නේ 23 උපදින දවස. දවස. දවස තනිය අංකේ දවස තනිය අංකේ කියලා. අපි 13 කියන්නේ 4. ඒක 4 කෙලිම 4ව කෙලිම 4. 11 කියන්නේ 2. 14 කියන්නේ 5. ඒතකොට ඒක එක අංකයක්. ඒක තනි කර එතන තියෙන්නේ පෞද්ගලික ගුණාංග පුද්ගලයාගේ ස්වභාවය. පුද්ගලයා කවුද? පුළුවන් ටැලන්ට්ස් මොනවාද? එයාට තියෙන මේ ලෝකෙට එනකොට එයාට තියෙන ශක්තිය මොකක්ද? එයා කොහොමද ශක්තියක් ශය මොන දුර්වලතා සහිතද? එයා ඉන්නේ ඒ අංකය තුල තියෙන තමන්ගේ ශක්තිය නිසා දුර්වලතාවය දෙකම. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපිට තනි ගෙදර ඉන්න කෙනෙක්ට ඔබට හොයා ගන්න පුළුවන්කම තියෙන්නේ නැත්තම් මේ අපි සාමාන්‍ය පලාපලයක් එහෙම නැත්තම් අංකයක් අංක විද්‍යාවනොත් කියනවනේ. ඔව්. ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ මේ උපන් අංකයයි දෛව අංකයයි නම. ඔව් දැන් අපි නම හදාගන්න දන්නේ නැහැ. නම හදාගන්න ප්‍රියන්ත මහත්තය වගේ අංක විද්‍යාචාර්යෙක් හම්බෙලා අපේ ළඟට තියෙන එකතු මොනවද සහ ඒකට අදාළ පදනම් ශක්තිය මොනවද අපේ තියෙන වර්ධනය කරගත යුතු ශක්තිය මොනවද අවම කරගත යුතු දුර්වලතාවය මොකද්ද කියලා අපිට ඒ නම කරන්න කියන්න පුළුවන් මේ. ඔව්. නමුත් දැන් මෙතෙන්දී අපි කරන්නේ අද ඔබේ දෛව අංකය හදාගන්න විදිහ කියලා දෙනවා. උපන් අංකය කොහොමද උපන් දිනය පො තනි අංකයට එකතු කරගත්තු කරලා මේක ගන්න පුළුවන්. ඊට පස්සේ දෛව අංකය. ඊට පස්සේ දෛව අංකයෙන් තමයි අපි 1 ඉඳන් 9 වෙනකන් සාමාන්‍යයෙන් ඒ අංක හිමියන්ට තියෙන
සාමාන්‍ය පලාපල තත්ත්වය නැත්නම් මේ සාමාන්‍ය විදිය මේ අපි මේ පලාපල කියලා කියන්නේ ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ වචනයක් නිසා නෝ දැන් මෙතෙන්දී අපි කියන්නේ අංක විද්‍යානුකූලව ඒ අංකයේ හිමි පුද්ගලයාගේ ගතිගුණ ස්වභාවයන් ඒගොල්ලන්ට හොඳ වෙන්නේ මොන වගේ දේවල්ද නරක වෙන්නේ මොන වගේ දේවල්ද කියලා අපි අද කියන්නේ දෛව අංකය මූලික කරගෙන එහෙම ටිකක් දෛව අංකය මූලික කරගෙන හරි එහෙනම් අපි දැන් කියන්නම් ඔබට කොහොමද තමන්ගේ දෛව අංකය හදාගන්නේ කියලා අපි පොඩක් ඒක පැහැදිලි කරමු දැන් අපි උදාහරණයක් හැටියට යම් පුද්ගලයෙකු උපදිනවා 1964 10 වෙනි මාසෙ 4 වෙනිදා මේක දැන් උපන්දිනේ අපි කොහොමද මේ දෛව අංකය ගන්නෙ මේකේ ඉස්සෙල්ලාම අපි කරන්නේ 1964 කියන එක අපි තනි අංකයක් දක්වා එකතු කරනවා එතකොට 1 9 1 10 10 6 16 4 20 එතකොට ඒ 20 කියන්නේ බිංදු අගයක් නැහැ එතකොට ඒක අපි ගන්නවා දෙක හැටියට ඊළඟට අපි ගන්නවා ඔක්තෝබර් මාසෙ මේ අයිතිවල තියෙන. එතකොට 1. එතකොට 2 2ට එකක් එකතු කරනවා 3යි. ඊට පස්සේ 4. එතකොට 4ට 3ක් එකතු කරාම 7යි. අන්න දෛව අංකය ආවා. මේ පුද්ගලයාගේ දෛව අංකය තමයි 7. ඔබේ ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් ඔබේ උපන්දිනය තනි අංකයක් දක්වා එකතු කරගෙන යනවා. එකතු කරගෙන. හරහට එකතු කරනවා. අවසානයේදී තනි අංකයේ තමයි තමන්ගේ දෛව අංකය. මේක තමයි ඉතාමත්ම මේ විශ්වය තුළ මේ පුද්ගලයා එනකොට සංසාර චක්‍රයේ අනුව සංසාරයේ ගේන දේවල් සංසාර චක්‍රයේ දෝන ආකාරය ඒක ඉදිරියට මොකද්ද වෙන්නේ එයා මේ වෙනකොට දිනු කරලා තියෙන විශ්ව ශක්තිය මොනවද විශ්ව ශක්තිය විශ්ව තමන් තියෙන මානසික தත්ත්වයක් විශ්ව ශක්තියක් එකතු වෙලා තමන් ඉදිරියට ගමන් කරන ස්වභාවය තමන් කොච්චර මනස දිනු කරලා තියෙනවද මේ ආත්මය තුළ මේ ආත්මයට එනකොට මෙයා මොන ශක්තියක් සමඟ ජීවත් වෙන්නේ එතනින් එහාට තමයි මේ පුද්ගලයා මේක කටිනු කරන්නේ ඉදිරියට කරගෙන යන්නේ. එතකොට ඒක තමයි ඒ අනුව තමයි මෙයාගේ ජීවිතේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. මේකේ ඇතුළත තියෙන තමන්ගේ සහකරුගේ ස්වභාවය, එයාගේ නම් වල අකුරු, එයාගේ ජීවන රටාව, එයාට මෙයාගේ තුල කරන්න පුළුවන් සීමා මොකද්ද? එයා මෙයාගේ තුල කරන දේවල් මොකද්ද? එයාගේ මූලධර්ම ප්‍රශ්න මොනවද? මේ සියලු දේවල් මේ විශ්වයෙන් එන ශක්තියයි තමන්ගේ ශක්තියයි ඉදිරියට යන ගමන් කරන ආකාරයයි ඒ ඔක්කෝ මේ උපදින කොටම මේ පුද්ගලයා තුල මේ ශක්තිය පිනුම් කරනවා අපිට අවබෝධ කරගන්න බෑ එතකොට දැන් මේක අවබෝධ කරගත්ත පුද්ගලයා දන්නවා තමන්ගේ ග්‍රේඩ් එක මොකද්ද තමන්ගේ தත්ත්වය මොකද්ද එතනින් එහාට අපි කොහොමද මේක දියුණු කරගෙන යන්නේ ඒක පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා නම් තමන් දන්නවා තමන් යන මාර්ගය එතකොට මේ මාර්ගය අවබෝධ කරගෙන තමන් ඉන්නේ මොන දෛවයන් අංකේද මේ මොන ශක්තියේද මොන ශක්තියේ සහිතව මේ විශ්වයේ ඇවිල්ලා තියෙන ශක්තියයි අපේ ශක්තියට එකතු කරලා එතකොට අපි හඳුනගෙන අපිට ඉදිරියට යන්නේ ශක්තිය තියෙනවා මේ දෛව අංකය තෝරගත්තොත්. ඒ කියන්නේ දැන් ප්‍රථමතකීමේ විදිහට අපිට අංක තුනක් තියෙනවා. ඒ අංක තුනම එකතු කරලා අපි බැලුවොත් අපිට බොහෝ සෙයින් අපේ ඉදිරි ජීවිතය ගැන අනාගතය ගැන අපි නැත්තම් ව්‍යාපාරයකට නමක් තියනවා නම් ඒ නම මොන විදිහට ගැලපෙයි කියලා අපි ගැලපෙන හැම එකක් එක්ක ගැලපෙන්න ඕනේ. මේ දෛව අංකය මේ අංක තුන විවාහයට රැකියාවට එතකොට ව්‍යාපාරවලට මේක හැමත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා ඔව් අපි හැමතිස්සෙම මේක යම් දෙයක් කරන්න ඉස්සෙල්ලා තමන්ගේ සහකරු කරන්නද මේකට ගැලපෙනවද එහෙම නැත්නම් ගැටුම් ඇති කරනවා එහෙම නැත්නම් මේ බාධක ඇති කරනවා ව්‍යාපාරයක් කරනකොට දැන් මේකට අනුකම් ව්‍යාපාරය කරන්නේ උදාහරණයකට දෛවක් හදපු කියලා හොයාගෙන යන්න ඕනේ නවීන තාක්ෂණ උපදේශනය එතකොට ආධ්‍යාත්මය සහ පරිශන එහෙනම් යා යන්නේ එයාගේත් එම් ව්‍යාපාරේ ඒ ඒ ව්‍යාප වෙනව කරන එකේ ප්‍රශ්නයක් නෙමෙයි මේ මේක කරනවා නම් වඩා ප්‍රබලව යන්න ඕනේ ඒක නැත්තම් එයාගේ යම් සීමාවකට උපතින් ගේන ශක්තිය දැනුම තමයි මෙතන මේක ඇතුළේ තියෙන්නේ එතකොට දැන් මේකට අනුව අපි යනවා නම් අපිට විශාල හරියට නිකන් සූර්යයකට අහුවෙලා යනවා වගේ ඒක මේ ලස්සනට ඒක අහසෙම කැරකිලා යනවා ඒ වගේ දැන් මේ ශක්තිය අපි හඳුනාගත්තොත් අපිට ලොකු දේවල් අපිට කරන්න පුළුවන්. ඒකෝ ඒ වගේම අපේ ඒකේ තියෙන උච්චාවස්ථාන අපිට යන්න පුළුවන්. එහෙම නැතුනොත් එහෙම අපිට අපි වෙන ට්‍රැක් එකක් වෙන භාවත තෝරගත්තොත් අපි හැමතිස්සෙම එක තැනකට සමහර ගතිය නැති දැන් යන්න. ඒ කියන්නේ ඔබතුමාගේ සම වෙනවා. ඔබතුමා කියන්නේ දැන් අපි හිතමු දැන් මොන හරි ව්‍යාපාරයක් තියෙනවා මේ ඒක නම දාලා පටන් ගත්තට ඒ ප්ලෑන් කරපු විදිහට තාම නැහැ. නැහැ. ඒතොර සමහර විට අපි දැන් ජ්‍යොතිෂය වගේ විවිධ විෂයවලින් බල කට්ටිය ඉන්නවනේ සමහර බලන්නේ. ඒ තාමගේ කැමැත්ත අනුව. ඔව්. දැන් අංක විද්‍යාවෙන් මේ ගැන යම් කිසි පරීක්ෂණයක් කරනවා නම් අංක විද්‍යාව පරීක්ෂණයක් කරගෙන අපිට නමේ තියෙන වෙනසක් අපි හිතමු වැඩිපුර අපිට එතන තව අකුරක් දාන්න පුළුවන් නම්. ඔව්. ඒක ඩබල් ලේ කරන්න පුළුවන් පුළුවන් නම් සමහර විට මේ විදිහට ඒ බාධක සම්පූර්ණ ඉවත් වෙලා එහෙම මට අත්දැකීම් තියෙනවා. මම මගේ ජීවිතේ මට ගොඩක් අත්දැකීම් තියාගන්න බැරි පරිවර්තනයක් මම කරගෙන තියෙනවා.
මට හිතන්න බැරි දේවල් මේ නම වෙනස් දිනම කර කර බලනවා මට ඒ ඒ අන්තිම අවසාන නම් තමයි මේ ප්‍රියන්ත ලාලරත්නය කියන මේ මට්ටමට ගෙන ආවේ එතකොට මම දකිනවා ලොකු වෙනස්කම් කොට මගේ ජීවිතය ඇතුළේ තියෙනවා විශේෂයෙන්ම හැකියාව මට හිතන්න බැරි මම උපතේදී මම මුල් කාලේ ජීවත් වුත් අතර වඩා ප්‍රබල හැකියාවන් ගොඩක් සල්ලි මම පැතුමට මම යොමු කරනවා අධ්‍යාපනික සහය කටයුතු කරලා පදුරු කරගෙන පාවු මට හිතන්න බැරි පරාසය තුළ හිතීමේ ශක්තිය මට ඇවිල්ලා තියෙනවා ඒ වගේ මම ගිහිලා තියෙනවා මම විෂන් කීපයක් ප්‍රගුණ කරනවා දන්නැති මනෝවිද්‍යාව පැත්ත ජ්‍යොතිෂ පැත්ත ඉංග්‍රීසි භාෂාව පැත්ත වෙන වෙන සංගීත පැත්ත ඉතින් ඒ වගේ මේ ඩ්‍රම් කලාව පැත්ත ඒ වගේ පැති පවාම මේ ප්‍රවේශලා තියෙනවා මොකද මේ නමත් එක්ක Tamanට යම් කිසි අර්ථයක් දෙනවා මේ නම දානවත් එක්ක මෙයාගේ මේ හැකියාව තියෙනවා ඒතකොට දැන් අපිට අපි දැනගන්න ඕනේ අපිට තියෙන උපතින්ම තියෙන හැබැයි හැමදෙස උපතේම තියෙන ඩයිනාමිකයට මැච් වෙන විදියට තමයි අපිට යන්න ඕනේ එහෙම නැත්නම් දැන් අටේ කිරුණ හතේ හතට ගන්න කාර්ය කරන්න බැහැ ක්‍රෑෂ් දෙක ගැටෙනවා. එතකොට යාට ඒ ගමන යනකොට බාධක දෙක සමහර යනකොට බාධක යනකොට කඩන් වැටෙනවා. මොකද ඒ කියන්නේ හේතුව එයාගේ තමන්ගේ දෛවාංගයට අනුව තමන් නියම වෘත්තිය මෙහෙල නැහැ. එතකොට වෙන්නේ සබහදාන මෙච්චර දඩුවම වශයෙන් අරයව මගන අත්තල එක පෙරතල තියෙනවා. හොඳයි දැන් එතකොට අපි දැන් කියලා දෙනවා කොහොමද මේ දෛවාංගයේ හොයාගන්න කියලා කියලා දුන්නත් උපන් සම්පූර්ණ මාසයේ දිනේ තනියන්ගේ දක්වා අරහට ගතු කරගෙන යතු කරන්නේ. ඒතර අපිට දැන් මෙතෙන්දී ඔබේ නම දන්නේ නැති නිසා ඔබේ උපන් දිනේ දන්නේ නැස අපිට මේ ඉතුරු කාරණා දෙකම සම්බන්ධ කරලා අපිට තනියන්ගේකට අනාවැදී වෙ නැත්තම් ඔබේ තිබෙන මේ අංක හිමි පුද්ගලයන්ට තියෙන සම්පූර්ණ බලපාල කතනයක් කරන්න බෑ. ඔව්. නැත්නම් සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් අංක 1 ඉඳන් 9 වෙනකන් ওই සියලුම අංක තනියෙන් එකතු කරලා වෙන්නේ. ඒතර අංක 1 ඉඳන් 9 වෙනකන්. ඒ කියන්නේ ඔබ හොයාගන්න ඔබේ දෛවාංගය මොකක්ද කියන අපි දැන් මේ ඊළඟ පියවරේ ඉඳන් අපි අංක 1ට මොන වගේද සාමාන්‍යයෙන් රැකී ආරක්ෂා පැත්ත කොයි වගේද දෛවය දෛවාංගය අනුව මොන වගේ දේවල්ද තියෙන්නේ. ඒතර මේ පැත්තෙන් මොන වගේ කටයුතු කරන්න පුළුවන් කියන අපි අංක 1 ඉඳලා බලන්නයි සූදානම් වෙන්නේ. www.discussion.lk හොඳයි ඉතින් එහෙමනම් අංක 1 අංක 1 හිමි ඔබට දෛවාංකය එකතු කරලා ගත්තට පස්සේ අංක 1 හිමි ඔබට සාමාන්‍ය මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඔව් දැන් අංක 1 හිමි පුද්ගලයාට උපතින්ම පිටර තියෙන නායකත්ව ගුණාංකය ඔහු ප්‍රබල නායකයෙක් සමාජයේ කැපී පෙනෙන කෞෂ්‍යක් හිමි නායකත්ව ගුණාංගයෙන් राज्य जनमाध्य සාමාන්‍ය කමියුනිකේෂන් වගේ ඒ වගේ අදාළ වෘත්තීන් මේ ගැලපෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ ජීවිතයේ මේ දැන් ඉදිරි කාලය ආරම්භ වෙනවාම අපි කියමු දැන් වර්ෂයේ එකතුව අපි කියමු දැන් 2020 කියන්නේ 2024. එතකොට දැන් මේ දෛවාංක 4 හිමියන්ට මේක ඉතාමත් සුබ කාර්යයක්. අන්න එහෙම බැලුවාම ඉදිරි කාලයේදී ඒ තමන්ගේ අංකය වර්ෂයේ පාලන අංගයකට කියන්නේ අපි. ඒකතු සමාන වෙන කාලවලදී වගේම ඒක එතකොටත් හොඳයි යවුත් දෙක පො එක වෙනකොට අපි දන්නවා දැන් 2020 කියන්නේ දෙක බිඳුවක් නෑ 2024. ඒ මේක තමයි ඉදිරි කාලෙදි බලපොරොත්තු තමයි සුබ කාලයක් වසර 9ක සැරයක් එනවා සෑම පුද්ගලෙම සුබ කාලයක්. එතකොට අපිට ඒ අංකේ සමාන වෙනවා නම් තමයි දැනුද කාලය. ඒ වගේම මේ පුද්ගලයන්ගේ තියෙන මේ කියන වයස අවුරුදු මම හිතනවා බැලුවොත් එහෙම 10 19 28 37 46 මෙවැනි වයස් මේගොල්ලන්ගේ ජීවිතේ පරිවර්තනය ඇති කරනවා මොනවාරි මේ ට්‍රැනි පොයින්ට් එකක් එනවා එක වසර 9 ඉස්සරහට කියන බාරට තමට රැකියාව ලැබෙනවා උගහ ජීවිතයක් ගත කරන්න අවස්ථාව උදා වෙනවා දැන් ඒ වගේම මේගොල්ලෝ සාමාන්‍යයෙන් පොඩක් අපි මේ අනිත් පැත්ත බැලුවොත් එහෙනම් මේගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ගැටලුව තමයි මේ නායකත්වය ගැන තමන් යටත් නොවීම නිසා අනිත් කෙනෙක්ට හැමතිස්සෙම උපදේශ යන්න පුතන්. එතන තමන්ට මේ යටත් කෙනෙක් වශයෙන් ඉන්න බෑ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම මේගොල්ලෝ ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නේ යම් විදියක අපි කොහොමද දැන් ගහ ජීවිතේට එක එක අංග දෙකකින් කවදාවත් හොයන්න අරගන්නේ. 1 9 එතකොට 1 4 සමහරට පොඩ්ඩක් 1 4 මැච් වුණත් යම් ආකාරයක
මේ ගැළපීමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේකළු විශේෂයෙන්ම මේ 1-9 වගේ 1-5 අනේ මේනි අංක ධෛර්ය තමන්ගේ ධෛර්යයට සම්බන්ධ වෙනවා නම් තමන් ගතුර සහකරු හැටියට මේකළු තෝරගන්න අරගෙන. ඒ වගේම දැන් මේගොල්ලන්ගේ දැන් මේ අංක 1 එනකොට තමන්ට හදිස්සියේම මේ ලැබෙන සහකරු වශයෙන් අපිට කියන්න පුළුවන් ASJ අයිනස්ටයින් ජය. ඒ වගේම BKT GPY මෙන්න මෙවැනි ආකාරයේ සහකරු කෙනෙක් තමයි තමන්ට ලැබෙන්නේ. ඒ සහකරු ටිකක් තමන් වගේ පොඩ අර නැහයට අහ නැති ඒ වගේ දැඩි තඩබ්බර ගතියක් ඒ වගේම යම්සි නම්ශීලීත්වයක් නැති පුද්ගලයෙක් තමයි මේගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා මේ අංකේ තාමත් මේගොල්ලන්ට प्रबल अंक दुर्बल अंक एक मेल पिरिमी अंक देख गहन अंक तुन पिरिमी अंक हतर गहन अंक पहा पिरिमी अंक है गहन अंक देख क्या लालित्य लोके डिप्लोमेटिक संबंध उदाहरण स्वभाव मूलाक्षर එහෙමත් නැත්නම් ASJ මෙන්න මේ අක්ෂර වලින් තමයි මේවල පටන් ගන්නෙ. ඒගොල්ලන්ගේ අපිට පරීක්ෂා කරලා බලන්න තමන්ගේ සහකරු නැත්නම් තමන්ට ඉතාමත්ම සමීප අයගේ නමේ අක්ෂර මොකද ඒ අක්ෂර වල විශාල බලයක් තියෙනවා. ඒ අක්ෂරේ මුල් අක්ෂරේ තමයි අපි නමක් දානකොට ඒ මුල් අක්ෂර විතරක් ගන්න එක හරි කර හරියට නිකන් ඇතිවීම හෝ නැතිවීම. මොකද අපේ පළවෙනි ගැම්ම දෙන්නේ අපේ ජීවිතේට පළවෙනි අක්ෂරේ. මොකද ජීවිතේ පටන් ගන්න සංසාර චක්‍රේ මේ මේ ආත්මය තුල ඒ පටන් ගන්න අක්ෂරේ. ඒ නිසා හරි ප්‍රබල අක්ෂරයක් වෙන්න ඕනේ. විශේෂම නමක් දෙමීමේදී මේ දෙකට අදාළ අංක දෙකට අදාළ බොහෝ දුරට දෙන්නේ BKT.
අංක විද්‍යාවලු පුළුවන් මේ නමක් දාන්න හොඳ අනු අපිට නොලක්ෂණ දෙන්න පුළුවන් ඒ වගේ බලන්න අපිට පුළුවන් දැන් ගාමර කොහෙද ජ්‍යොතිෂය හෝ අංක විද්‍යාව දෙක මේක තුන කරලා බලන්න පුළුවන් ඒක චෙක් කරන්න අපිට එක ක්‍රොස් චෙක් එකක් කරන්න පුළුවන් මේක නිවැරදි දුරට මේ එලා දෙන අපි උදාහරණයක් ඇදෙන්න මේ මෑතකදී මම දැක්කා අර තට්ටු පහේ බිල්ලා කඩන් වැටිලා යම් මෑතකම මම දැක දෙන්න කිනේ කේදවාචකය යා කිනේ පන්දර 29 මෑ දෙක නැති ඉස්සේ බලන්න කේන්දර ගැලපීම කොච්චර අසාර්ථකද එකිනෙක 29 එතකොට දෛවාංගයක් මොකද 8 ඉතින් බලන්න දැන් මේක මේ අංක විද්‍යාවෙන් කියනවා යම් තාකරට ඒ අපි ඒ වගේ අපත් පත්‍රෙ මේ බේරි තිබුණා නමුත් අපි හැමතිස්සෙම අපිට යෝග්‍ය අංකයක් තෝරගැනීම තමයි වැදගත් වෙනවා ඒ නිසා මේ 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 අංක දෙක ඉමු පුද්ගලයා හරි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අංක විද්‍යාව තේරුම් මේක වෙන්වීම කියන්නේ බොහෝ ගහ ජීවිත අතර රටන මතභේද සහ නොගැලපීම් ඇති කරන්න පුළුවන් අංකයක් තමයි මේ අංක දෙක කියන එක. ඒ නිසා එක්ෂිය අනිතේ හරිකමට තීරණ ගන්න හරිකමට වෙනස් වෙනවා. චංචල චන්ද්‍රයාගේ ස්වභාවය තියෙන්නේ. හරිම චංචලයි. ඉතින් ඒ නිසා හැමතිස්සෙම මේක දුර්වල අංකයක් නිසා හැමතිස්සෙම තමන් සම්බන්ධතා ගොඩනැගීමේ ඔත්‍ය සංඛ්‍යාව 110 19 28 වැනි ප්‍රබල අංකයක් එක්ක තමන්ගේ සම්බන්ධතාවය ගොඩනැගීමේ නැත්නම් 4 16 25 කියන ඔත්‍ය සංඛ්‍යාවක් මෙයා කරන්නේ අපේ ජීවිතේ සම්බර කරගෙන ඉරට යන්නේ ශක්තිය දින මේ අංක දෙකේ උත්තරයට අංක දෙක ගැන අපි කතා කරලා අපි ඊළඟට බලනවා අංක 3ට මොන වගේ තත්ත්වයක් තියෙන කියලා තමන්ගේ දෛවාංකයේ අංක 3 නම් අංක 3 හිමි දෛවාංකයේ හිමි කෙනෙක් නම් ඔබ බලමු අපි අතවල්තයක් මහතාගේ නහගෙන දෛවාංකයන් විතරයි අපි මේ फेसबुक අපි තෝරාගත්තු 10 දිනකට පමණ අපි සම්පූර්ණ විස්තරයක් කියන බලාපොරොත්තු වෙන ඉතිරි වැඩසටහන වල ඉන්ස ඔබේ මේ වැඩසටහන බලන අතරේම ඔබේ නම ඔබ භාවිත කරන අර Facebook එකේ දාගෙන ඉන්නා වගේ Max Prox වගේම නැතුව ඔබේ සාමාන්‍ය ගෙදර මිනිස්සු ඔබට කතා කරන නම කියනවනේ අවශ්‍ය වෙන්නේ ඒකනේ වැඩිපුර ගාක් භාවිතා කරනවා ඒ වගේ නම දාලා ඔබේ උපන්දිනේ සම්පූර්ණ උපන්දිනේ සටහන් කරලා අපි ලෑස්ති ඊළඟ වැඩසටහනදී මේ වගේ 10 දිනකගේ පලාපත ඔබට අරගෙන එන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ අංක විද්‍යානුකූලව තත්ත්වයන් කියලා. එහෙනම් බලමු අංක 3 මොන වගේද කියලා. අංක 3 කියන්නේ ප්‍රබල භෞතික අංකයක්. මොකද අපි කිව්වා අංක 1 වාසනාවන්ත තත්ත්වයක් ප්‍රබල තත්ත්වයක් තියෙන අංක 2 එකක්. ඊට වඩා දුර්වල තත්ත්වයක් තියෙන වගේ අංක 3 නෑ. ඔත්‍ය අංකයක් අපිට ලැබෙන්නේ ගුරු ගහයක නතු වෙන අංකයක්. එතන අපි දන්නවා ගුරු කියන්නේ ගුරු උච්චෝ පාදින කේන්දරයේ තාමත්ම වාසනාවන්ත ජීවිතයක් ගත කරන ප්‍රබල මානසික තත්ත්වයක් කියලා. මොකද තම්පත් සුභායත් කියන විශේෂයෙන්ම දැන් මේගොල්ලන්ට බොහෝ දුරට රාජ්‍යංශයේ රැකියා ලැබීමේ භාගය තියෙනවා. මොකද මේගොල්ලෝ ගත් දුරට වාසනාවන්තයි. මොකද මේගොල්ලෝ හැමතිස්සෙම මේ අය මේ රජයට පක්ෂයි. ඕකනේ රාජකාරියට පක්ෂයි. මේගොල්ලෝ රාජකාරිය ලැබියා ඩියුටි කොන්ෂස්. මේගොල්ලෝ මේ මම දැකලා තියෙනවා ඉතාමත්ම මේ නීතිගරුකයි මේගොල්ලෝ. ආ නීති පිට මුකුත් කරන්න බෑ. ඉතින් එවැනි නීත්‍යානුකූල භාවයක් තියෙනවා. මොකද මං කියන්නේ අංක 3 එතකොට ඒ අංක 3 අයක ප්‍රබල කාලය. ඒ වගේ ඉදිරි කාලෙදී අපිට මනින්න පුළුවන් දේ අපි ඉස්සර කතා කරා වගේ මේ අංක 3 එකතුවක් වෙන කාලවලදී ඒගොල්ලන්ට ප්‍රබල කාලය. ඒ වගේම මේගොල්ලෝ මේගොල්ලන්ගේ සුභ අංක ඒගොල්ලන්ට ගැළපෙන තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී මේගොල්ලන්ට ගොඩක් ගැළපෙන්නේ 8 17 26. ඒ වගේ නැත්නම් 5 14 23. මේ වගේ උගක්ම ගැළපෙන අංක. ඒ වගේම 9 19 27. මෙන්න මෙවැනි අංක තෝරා ගැනීමෙන් තමන්ට තමන්ගේ සහකරු නැත්නම් තමන්ගේ මිතුරන් වශයෙන් යෝග්‍ය අංක කියලා ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ නිසා මේක තරමක් අපිට කියන්න පුළුවන් වාසනාවන්ත තත්ත්වයක් තියෙනවා. නමුත් මේගොල්ලෝ සමහරට ගොඩාක් දුරට සංවාදකයේ මම දැකලා නැහැ ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒගොල්ලෝ හුඟක් හරි සරල ජීවිතයක් තමයි ගත කරන්නේ. හරිම සරල ගතකවතුන් තියෙන්නේ. නීතිගරුක ස්වභාවයක් තියෙනවා. අනේ ඒ නිසා ඒගොල්ලෝ පොඩ්ඩක්
මේ සරල ජීවිත පැතර බර අය. ඒ වගේම දැන් මේ වලන්ට ගැළපෙන අක්ෂර දැන් සාමාන්‍ය නමක් දෙවීමේදී වුණත් අපිට වුණා හුඟක් හොඳයි. CLU CLU එහෙම නැත්නම් ENW H කියන අක්ෂර තමයි මේ වලන්ගේ මුල් අක්ෂර වශයෙන් මෙයාවෙන්නේ. ඒ වගේම අර ඉස්සලා කියපු ආකාරයේ තමන්ගේ සහකරුවෝ මේ සහකාරිය තෝර ගන්නවා නම් තමන්ගේ මිතුරන් තෝර ගැනීමේදී එවැනි ආකාරයේ නම් කියලා තෝරගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා තමන්ගේ විශේෂ ගුරු වෘත්තියට ඒ වගේම රාජ්‍ය සේවයට ඒ වගේම තමන්ගේ ඒ කියන්නේ මේ ව්‍යාපාර කටයුතු වගේ දේවල් ඒවටත් යම් ආකාරයක මේගොල්ලන්ගේ හැකියාවක් තියෙනවා ඒ නිසා එවැනි පැති තෝරා ගැනීමෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා කියන්න පුළුවන් හොඳයි අපි අංක 3 ගැන ඒක කතා කරමු අපි අංක 4 ගැනත් බලමු කොහොමද අංක 4ට තත්ත්වය කියලා අංක 4 දෛව අංකේ නම් ඔබේ මෙන්න මේ වගේ පොඩි මේ මේ විස්තරය ඇතුළේ බලන්න ඔබට ගැළපෙන දේවල් තියෙනවද කියලා අංක 4ට කොහොමද මේ කියන්නේ දැන් 2000 දැන් 2000 ගත වෙන්නේ අංක 4යි දැන් අංක 4යට හැබැයි කාරණයක් කියන්න තියෙනවා අංක 4 දෛව අංකයන් පුද්ගලයාට තමයි යම් ආකාරයක වාසිය සිද්ධ වෙන්නේ මේ වර්ෂය තුල හැබැයි ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ එම පුද්ගලයාටම වාසනාවක් කියනවා දෛව අංකේ 4 වෙනවා කියන්නේ යම් පුද්ගලෙක් එක පරිසංගයකට පැත්තා විශේෂම ගා ජීවිතේ එළගේ තමයි ජීවිතය හරි ගොඩක් ඉහළ පාළයන් චංචල වීම වැඩි ඒ නිසා දැන් ඒ වුණත් ඒගොල්ලන්ට යම් ආකාරයක දෛව අංකේ 4 වෙනවා නම් ඒගොල්ලන්ට යම් ආකාරයක මේ වාසගත අවසගත දෙකම මොකද ඒ අංක විතරක් මට කියන්න සිද්ධ වෙනවා නමුත් අනිත් අංක වල කෙලින්ම වාසනාව ගැන වගේ නමුත් මේ අංක 4 පුද්ගලයා දෛව අංක වෙනවා නම් බොහෝ දුරට ඒගොල්ලන්ට වාසනාව වෙනවා අනිත් අංකට වඩා නමුත් ඒගොල්ලෝ ටිකක් ප්‍රවේශම් වේතුයි එම වර්ෂ පවා යම් ආකාරයක අනිත් පැත්තට මේ ටර්න් වෙන්න උත්සාහ කරන්න පුළුවන් ඒ වගේම මේ මේ පුද්ගලයා සාමාන්‍ය සුවිශේෂ මොකද මේ දෛව අංකේ තුල යම් කිසි චරිත ලක්ෂණයක් තියෙනවා පන්තිදී තර නෙමෙයි දෛව අංකේ අට හිමි චරිත ලක්ෂණ මේ පුද්ගලයා තියෙනවා මේකම හරිය මේ විප්ලවකාරී නිර්මාණශීලී ඒ වගේම මේ ටිකක් අනිත් අයට වඩා අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා යම් දෙයක් කරන පුද්ගලයෙක් හැටියට මේ අංක 4 පුද්ගලයා මෙයා කරන්න පුළුවන් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පුද්ගලයන් බැලුවොත් මහාචාර්යවරු එතකොට ගැඹුරු දාර්ශනිකයෝ සාමාන්‍ය උගතුන් ප්‍රබල උගතුන් සහ හැබැයි මේ ලංකා දේශපාලන හරිම අනුමානයක් තමයි මේ ලංකා 4 ඇවිල්ලා ඉන්නේ ඉතින් ඒක උදා අපේ ජනාධිපතිතුමා අංක 4 හිමි වර්තමාන ජනාධිපතිතුමා අංක 4 අපිට ඒක නිසා අපි සුවිශේෂ පෙරළියක් රටේ බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ අංක 4 පුද්ගලයෙක් විදිහට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මම දැක්කේ එවැනි පුද්ගලයෙක් නායකත්වයට පත් වෙනවා ඉතින් ඒ වගේම අපිට මේ අංක 4 පුද්ගලයාට ගැලපෙන්නේ ගහ ජීවිතේ ගත්තම 1 10 19 28 ඒ වගේම 7 16 25 ඒ වගේම 6 15 24 අපි හැබැයි මේ අංක විද්‍යාවේ තියෙනවා මේ 4 පුද්ගලයාට 6 එකතු වුණොත් බ්ලැක් මැජික් වෙන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ 4 පුද්ගලයාගේ කතිකත්වයක් 6 පුද්ගලයාගේ රූපය දෙක එකට එකතු වුණොත් එීම බ්ලැක් මැජික් කළු මැජික් වෙන්නත් පුළුවන් කියලා. මොකද මේ දෙක එකතු වුණාම යම් පුද්ගලයෙක් මේ දෙක තියෙනවනම් පුදුම මේ සාර්ථකත්වයක් ඒ වගේම අනිත්‍ය ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ අංක 4 පුද්ගලයාට එවැනි සාමාන්‍ය විප්ලවීය අදහස් ගැඹුරු චින්තනයක් කිම්පුත්කලේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් දැන් මේගොල්ලන්ගේ ගහ ජීවිතේ උගම යෝග්‍ය වෙන්නේ ASJ අතර. නැත්නම් යහළු තෝරා ගැනීමේදී ඒකට ගොඩක් යෝග්‍ය වෙනවා ASJ, DMD, GPY සහ BKT. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මෙන්න මේ පරාසය ඇතුළත. මේගොල්ලන් තමයි මේගොල්ලන්ට ආකර්ෂණය වෙන පුද්ගලයෝ. හැබැයි මේගොල්ලෝ තාම ප්‍රවේශාංගිත සහකරු තෝරා ගැනීමේදී මොකද ජීවිතයේ කියන එක ස්ථාරව ගමන් කරන්න බැරි අංකයක්. විශේෂයෙන්ම දෛව අංකේ කොට විවාහය දෙවර තුන්වර කල්පනා කරගෙන සිද්ධ වෙනවා මොකද බොහෝම ඉක්මනට මේගොල්ලෝ හරි ඉක්මනට කේන්ති යනවා. මේගොල්ලෝ හරි ඉක්මනට වැඩ හොඳට පේනවා ගැඹුරු පේනවා මිනිස්සු හොඳට හඳුනා ගැනීමේ ශක්තිය මේ අංකයෙන් හයිම යනවා. මොකද අපි අංක හතරේ තමයි පේමන්ට් එකෙත් තියෙනවා දේශපාලන දේශපාලන ක්ෂේත්‍රෙත් තියෙනවා මේ අංක හතර කිමියෝ. ඒ වගේ පේමන්ට් එකක් තියෙනවා සමහර සාමාන්‍ය ශාස්ත්‍ර කියන අය තමයි මුණ දෙය බලලා යම් යම් දේවල් තියෙද්දී උපතින්ම මේගොල්ලන්ට අනිත් අය මේ හඳුනා ගැනීම මේ ගැඹුරු මානසිකත්වයක් තියෙනවා. හැබැයි මම දැකලා තියෙන කවදාවත් මම කර පරිශ්‍රණයේදී විවාහයේ
ලේසියෙන් ෆේල් නොවන අංකයක් තමයි 4 13 22 31 කියන්නේ. ඒ කියන්නේ නමුත් කියන්නේ හොඳට කල්පනා කරලා කරගත්තොත් අත් බොහෝ දුරට මෙමෙණ අය මම කරු පරිශ්‍රය මගේ ජීවිත කාලය තුළ සෑහෙන අධ්‍යාපන පැත්තේ උගා සාර්ථක හැබැයි විවාහ ජීවිතේට එච්චර මේගොල්ලෝ මුල් කැන දෙන්නේ නැහැ. ලොකු බරක් දාන්නේ නැහැ. දාන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ ආධ්‍යාත්මික පැත්තට බොහෝ අය නැගුරු වෙනවා. මොකද ඒගොල්ලන්ට මේ විශ්වයේ තියෙන ස්වභාවය සහ ආධ්‍යාත්මික ශක්තිය උපතින්ම ලැබිලා තියෙනවා. ඒ නිසා ගැඹුරු ඥානයකට හිංකම් කියන පුද්ගලයා නිසා මේගොල්ලෝ ජීවිතයේ උගත් වලට ඒ පැත්තට යොමු වුණ විශාල තත්ත්වයක් උදා කර ගැනීම වාසනාවයි වලට තියෙනවා. අංක 4 අපි ඊළඟට බලමු අංක 5 කොහොමද කියලා. අංක 5 දෛවාංකයේ ඔබේ අංක 5 නම් ඔබ අපි කලින් කියපු විදිහට එකතු කරලා ගනුම අංක 5 නම් එන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න. ඔව්. අංක 5 ප්‍රබල භෞතික අංකයක්. මේ අංක 9 තියෙන මැද අංකේ කිසිම අංකයකට බෑ අනිත් අංක සමග සමගින් ජීවත් වෙන්න ඕන කෙනෙකුට ළඟා වෙන්න සමීප වෙන්න. නමුත් මේ අංක 5 තියෙන මැද අංකේ මේ කියන 9 ගත්තොත් මැද තමයි මේ අංක 5 තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාට විතරක් ඕන කෙනෙකුට ඒ තැනේ හැටියට හේ ගන්න පුළුවන් අංකයක්. හරි සූක්ෂමයි. මේගොල්ලෝ කියන්නේ ගොඩක් බිස්නස් මයින්ඩ්. මේගොල්ලෝ ගොඩාක් දුරට සතයක් වියදම් කරන සත් දෙකක් ගන්න බලාපොරොත්තුෙන් තමයි ඒ සතය වියදම් කරන්නේ. ඒ වගේ මේ කියන හරි සූක්ෂම වැඩ තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරික ව්‍යාපාර කරන බෙස්ට්. මොකද ව්‍යාපාරික අද ලෝකේ කැපි වෙන මොකද රුපියලක් දෙන රුපියල් දෙකක් ගන්න පුළුවන් හැකියාව තමයි කල්පනා කරන්නේ. හැමතිස්සෙම මම කල්පනා කරන ජීවිතේ භෞතික පැත්ත. ඉලාස්ටික් කැරක්ටර්ස් කියලා කියන මේගොල්ලෝ. ඕන පැත්තට නැමෙන හරි ශක්තිමත් අය කියන්නේ ඕනම ප්‍රබල මේ බාධකයක් හමු වෙයි මේකට අනුවර්තනයේ වීීමේ තියෙන ශක්තියක් තියෙන අංකයක්. හැබැයි මේගොල්ලෝ මම දකින්නේ නැහැ ලොකු පරාසයක් තුල හිතන පුදුලේ හැටියට. හැබැයි මේගොල්ලන්ගේ ව්‍යාපාර ලෝකේ, ඒගොල්ලන්ගේ භෞතික ලෝකේ ඉතාමත්ම සාර්ථකයි. අද ලෝකේ සිටින මං අර බලන්න පුළුවන් ඔයගලන්ට ව්‍යාපාර ලෝකේ සිටින මිනිස්සු අර බැලුවොත් ව්‍යාපාර කරන් බැලුවොත් සහ භෞතික ජීවණු සත්‍යෙට ගිය අය අර බැලුවොත් බොහෝ දුරට අංග පහ හිමි තමයි පෙරමුණ සිටින්නේ. ඒක තමයි ඒ උපතින් ලබන දෙවල තියෙන දායාදේ මේ දෛවාංකයේ නැත්නම් උපන්දීන අංකයකට වෙනවා. ඒ වගේම මොවුන්ට හැබැයි මම කියන්නේ නැහැ අර අරට වගේ හැබැයි අනිත් අංක වගේ මේගොල්ලන්ට සුවිශේෂ ඒකාංකයක් මෙහෙම කියන නමුත් ඒගොල්ලන්ට පොඩි ඕන අංකයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හුඟක්ම ගැළපෙනවා මේගොල්ලන්ගේ මිතුරු හැටියට නැත්නම් විවාහ ජීවිතේ හැටියට 9 18 27 8 17 26 ඒ වගේම 3 12 21 මෙන්න මෙවැනි අංක තමන්ට මේ සහකරුකෝ මිත්‍රය වශයෙන් තමන්ට ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සහකරු වශයෙන් ඒගොල්ලන්ට තෝරගන්න හොඳයි චයන් ඒස් CLU ENW CLU ENW RI කියන අක්ෂර තමයි මේවලුත් තමගේ විතරම තමගේ මිතුරු හැටියට තමගේ සහකරු හැටියට තමගේ තියෙන උපතින් ගේන මේ අනුව ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා මේක ප්‍රබල වාසනාවක්. ඒ වගේම ඉදිරි ලබන වසර මේගොල්ලන්ට තියෙන මාතක මොකද කාලයක්. සෙල්ලගේ ඊළඟ දින පාලංගේ වසර අංකය මේ වෙනකොට මම ඔබට දකින්න ඔබට දකින්න පුළුවන් දැන් ඔන්න කරදර උපාද ඉවත් වෙලා දැන් හිමින් 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 තමන්ගේ මේ මාර්ගය තමන්ගේ ජීවනය කරා ළඟා වෙනවා. දැන් මෙතන මේ වල හිමින් හිමින් පටන් ගන්නවා. ඔබට ඉදිරි කාපාසි චිත්‍රාත්මක වාසනාම කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ දෛවාංකය අංක 5 නම් ඔබේ නමත් එකතු කරලා දෛවාංකයත් එකතු කරලා සාමාන්‍යයෙන් අංක විද්‍යාවට පොඩි ගැළපීමක් බලා ගන්න පුළුවන් නම් මේ ගැන වැඩිදුර තොරතුරු කර අපිට දැනගන්න පුළුවන් තියෙනවා. ඒ අංක 5 අපි ඊළඟ අංක 6 බලන්න ලෑස්ති. අංක 6 හිමියාගේ يعني අංක 6 දෛවාංකයේ ලෙස ලැබිලා තියෙන අයගේ තත්ත්වය කොහොමද කියලා අපි ඊළඟට බලන්න හදන්නේ. අංක 6 ඒ කියන්නේ හරියට මේ වීනස් දේවතු වගේ. ඒ කියන්නේ අංක මේ 6 තමයි සිකුරුගායි. ඒ කියන්නේ මෙයා ග්‍රහලෝකේ නිකන් සුරංගනාවිය වගේ තමයි මේ අංක 6 කියන එක අයිති වෙන්නේ. ඉතින් දැන් ඔබේ අංකය අංක 6 නම් අපිට මොකට කියන්න පුළුවන්? මම ක්ෂණයකින් අපිට කියන්න පුළුවන් අපි අතර ඉන්න අයගේ හරි පුදුම ආකර්ෂණයක් තියෙන ඒවල විශේෂ සුවිශේෂ චර්යාවක් ආදරණීය පෙනුමක් තියෙනවා. ඒ වගේ රොමැන්ටික් ලක්ෂණ තමයි මේ අංක 6 දෙන්නේ. අයිතයි ලෝකේ ඉන්න නළුවිලියෝ කලාව සම්බන්ධ අය අපි ලංකාවේ ඕන තරම් මට උදාහරණ දෙන්න පුළුවන්. මේ කලාව සම්බන්ධ ජෝ වේකුල් මහත්මයා, තොකට රජන රාජ් නායක,
එවැනි පුද්ගලයෝ අංක 6 පුද්ගලයෝ ඉතින් ඒ නිසා මේ කලාලෝ ඔබ පත් කරනවා මේ මේ ඒ වගේම ගෙදර දොර ආරම්භලුවත් මේගොල්ලෝ හරි ලස්සනට පවත්වාගෙන යන්න නිත විතරන් අපිට විශේෂයෙන් දකිනවා මේ අංක 6 පුද්ගලයා විතරම මේ නෑදෑ හිතවතුරු ගිරිවරාගෙන ඉන්නේ හරි ආසයි මේගොල්ලෝ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න මිනිසුන් මොන්සු තෙමිසු ලේසි නුළු නිත්‍රිත් දන්නේ නැහැ හරිම සංවේදී පුද්ගලයෝ කියන්නේ මේ ආදරය කියන එක නිකන් හරි ශ්‍රේෂ්ඨ දෙයක් කියලා සලකන්නේ. විවාහීතේ ලේසියෙන් කඩාවිනර යන්නේ නැහැ. මොකද ඒ තරම යා දන්නවා තමන්ගේ ස්වාමිෂා තමන්ගේ බහරියාව හඳුනගෙන විවාහ ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ මම හිතනවා ඒ පැත්තේ එක්ස්පර්ට්ලා. මේ මනුෂ්‍යත්වය පිළිබඳ මේ පිළිබඳ දර්ශනයේදී මේගොල්ලෝ දන්නවා මිනිස්සයා කියන ඒගොල්ලෝ හරිම ලෙන්ගතු ඕනෑ බුද්ධලෙන්ට. තරහ කිරීමක් නැහැ. ඒගොල්ලෝ හරි සමීප වෙන ඕනෑ බුද්ධලෙන්ට. ඒ නිසා හරි සුවිශේෂ මේ මානව ගුණාංගයේ පුදු අංකයක් තමයි මේ අංක මේ 6 කියන එක. ඒ වගේම මේකට අයිති වෙන්නේ හය මේගොල්ලන්ගේ උගක්ම ජීවිතය අරන් බැලුවොත් එහෙම මේ හය එකතු වෙන අවස්ථා ජීවිතේ වැදගත් සම්දිස්ථාන අවුරුදු 6 15 24 එතකොට 33 විශේෂයෙන් 33 කියන වර්ෂය ඒ වගේ 42 මෙන්න මේ කාලවලදී මේ දෛවාංක මේ 6 හිමියන්ට යම් ආකාරයක පරිවර්තන යෝග තියෙනවා ඒ වගේ ජීවිතේ සාර්ථකත්වය එනවා ඒ වගේම මේගොල්ලන්ට ගැළපෙන අංකය මම ඉස්සෙල්ලා අර කිව්වා වගේ තාමත්ම යෝග්‍ය අංකයක් තමයි 4 13 22 31 බ්ලැක් මැජික් පෙන්වන්න පුළුවන් කියලා කියනවා දැන් මේ දෙක එකතු වුණොත් එහෙම මම හිතනවා අර මේ 6 ආකර්ෂණීය අර කියන කතිකත්වය දෙක එකතු වුණා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා ඒ වගේම මේගොල්ලෝගේ මේ සහකරු හැටියට ගොඩක් ගැලපෙනවා CLU ඒ වගේම RI DND H මෙන්න මෙවැනි අක්ෂර තියෙන මේ සහකරුවෙක් හැබැයි මේගොල්ලන්ට හුඟක් දුරට තමන්ගේ තියෙන මේ මානව ගුණාංග නිසා හුඟක් දුරට තමන් ගොඩක් සැලකිලිමත් වෙනවා තමන් වතුරට හොඳ චරිතවත් තමන්ට ආදරය කරන පුද්ගලයෙක් තෝරගෙන බොහෝ දුරට මේගොල්ලෝ ජීවිතය අසාර්ථක කරගෙන ඉන්නවා බොහොම අඩුයි මොකද මේගොල්ලෝ අතර හොඳ මේ රිලේෂන්ෂිප් එකක් තමන්ගේ සහකරුත් එක්ක ඒ වගේ තමන්ගේ වටේ ඉන්න මිතුරන් බොහෝම මේ ලෙන්ගතුව ඇසුරු කර ගැනීම නිසා මේක ඒ වගේම ගෙදර දොර වුණත් තමන් හරි සාමයෙන් ජීවත් වෙන්න කැමති මේගොල්ලෝ තාම මේ ලැදී සාමය කියන ගැටුමට යන්නේ නැහැ මේගොල්ලෝ හරිම අර ගැහුවත් යොසීම කියන එක හරි තියෙන අංකයක් නිසා මේගොල්ලෝ මොකක් සාර්ථක ජීවිතයක් ගත කිරීම භාගය මේගොල්ලන්ට දෙනවා භෞතික පැත්ත නිසා ආධ්‍යාත්මික පැත්ත ඒ වගේ මේගොල්ලෝ ගොඩක් පරමාර්ථයක් තමයි මේ අංක 6 කියලා කියන්නේ අංක 6 ඔබ අංක 6 නම් මෙහෙමයි අංක 7 නම් කොහොමද අපි බලමු දෛවාංකේ ඔබ වැඩසහනේ මුලින් දැන් නරඹන නිසා ඔබ දන්නවා දෛවාංකේ හදාගන්න විදිහ දෛවාංකේ හදාගත්තට පස්සේ මේ ප්‍රබල අංක ශාස්ත්‍රය අනුව කොහොමද ඔබේ අංකයට සාමාන්‍ය පලාපල තත්ත්වයක් නැත්නම් මොන වගේ දේවල්ද හොඳ මොන වගේ දේවල්ද නරක වගේ කතා බහක් තමයි අපි දැන්ට කරගෙන යන්නේ හැබැයි ඔබේ නමක් තියෙනවා නම් අපිට ඔබේ සම්පූර්ණ උපන්දිනය සමග ඔබේ නමක් ලැබෙනවා නම් ඔබ සම්බන්ධයෙන් මීට වඩා විශාල 50ක තොරතුරු ඔබේ ව්‍යාපාර කටයුතු මොන වගේද වෙන්න ඕනේ විවාහය වගේම රැකී රක්ෂා කටයුතු කරනවා නම් ඉදවල මොන වගේද මේ වගේ ප්‍රබල තොරතුරු සමුදායකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒ විස්තර ඔක්කොම තියෙනවා නම් ඉතින් වැඩසටහන බලන අතරේ පුළුවන් අපි මේ පොඩි සහායක් විදිහට ඔබට වැඩක් කරන්න ලෑස්තියක් තියෙනවා ඔබේ නමයි ඔබේ සම්පූර්ණ උපන්දිනය කමෙන්ට් කරලා තියන්න අපි ඊළඟ වැඩසටහනකදී ඒ වගේ කට්ටිය අතරින් 10 දෙනෙක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා ඒ අයට කම්ප්ලීට් සම්පූර්ණ විස්තරයක් අපි දෙන්න ලෑස්ති කරගෙන ඉන්නවා මේ ඒ ලැබෙන විදිහට ඒක අදලා වැඩසටහනක් විදිහට ඔබට ලබා දෙනවා මේ නාලිකාවෙන් මේ තේ නිසා මතක ඇතුව වැඩසටහන බලනවා වගේම subscribe කරන්න අමතක කරන්න එපා බෙල් අයිකන් එක ඔබලා තියාගන්න එතකොට අපි නවත වීඩියෝ එකක් එක්ක කරපු සැනින් ඔබට එයත් නැරඹීමේ හැකියාව තිබෙන නිසා එහෙනම් අංක 7 ගැනයි අපි දැන් බලන්න හදමු ඇත්තටම මේ අංක 9 දිහා බලනකොට මේ අංක 7 කියන එක අරගෙන නම් පුදුම හත ලෝකේ උගත් දේවල් මේ පුදුම හත සම්බන්ධ වෙලා තියෙන උගා විශේෂ සුසිල දේවල් තියෙන මේ අංක 7 සම්බන්ධ ඒ වගේ ගොඩාක් කතා කරන්න දේවලුත් තියෙනවා විශේෂයෙන්ම මේක ආධ්‍යාත්මික අංකයක් අංක 7 හිමියන් කියන්නේ උපතින්ම ගැඹුරු ඥානයක් තියෙන අංකයක් අපි සාමාන්‍යයෙන් මගේ පරීක්ෂණේ හැටියට මේ අංක 7 පුද්ගලයා ලේසියෙන් විභාගයේ අසාර්ථක නොකර ගන්න ගැඹුරු දර්ශනයක් සහිතව සැලස්මක් සහිතව යම්කිසි නිශ්චිත අරමුණක් සහිතව දැන් මේ මේ අංක 7 දෛවාංක මම හිතනවා සියලු මම දැකලා 90%ක සාර්ථක පුද්ගලයෝ ඒ කියන්නේ ජීවිතයේ සමහර පටන් ගන්න කම්කරුවෙක් අවසන් වෙලා ඉන්නේ මහාචාර්යවරයෙක් පයිතගරස් අංක 7 එතකොට ආතසිකලා අංක 7 එතකොට එවැනි
දාර්ශනික මේ ලෝකෙ විහිවෙච්ච මේ අංක හතේ බිහිර තියෙන. ඒක ස්වභාවය තමයි මේ විශ්වත් එක්ක පුදුම සම්බන්ධතාවයක් තියෙනවා. විශ්ව ශක්තිය ඒගොල්ලන්ට ආකර්ෂණය කරගන්නේ වැඩි. මොකද මේගොල්ලෝ යෝගි ව්‍යායාම භාවනා වගේ දේවල් කරනවා නම් මම හිතන සුවිශේෂ මානසික දියුණුවක් ගන්න. මොකද මේ අය එකක් තියෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ පෙර දැක්මක් තියෙන ඒගොල්ලන්ට. තව සමහර මේ පුද්ගලයන්ට තියෙනවා ඒක මෙහෙමදී. තවමඩ කියනවා ඒක මෙහෙම මේ කරන්න බා. මේ අනේ ඒ වගේ අමුතු මේ පුද්ගලයෙක් තමයි මේ අංක හත කියන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ මේ ආත්ම කියන්නේ රැකියාව වශයෙන් අපිට කියන්න පුළුවන් බක්ම ගැලපෙන උපදේශන සේවා රැක් ගුරු වෘත්තිය සහ නවීන තාක්ෂණික පරිගණක වෘත්තිය ඒ වගේම සාමාන්‍ය මේ ඇස්ට්‍රොලොජි දෙපොළ පැති ජෝතිෂ පැත්ත ඉතින් ඒ වගේම මේගොල්ලන්ට ගැලපෙන පුද්ගලයෝ තමයි අංක 4 13 22 31 2 20 29 ඒ අංක. එහෙම නැත්නම් අංක මෙන්න මේ අංක තමයි විවාහයට සහ තමන්ගේ හිත මිත්‍ර හැඳ ගැලපෙන. 1 10 19 28. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අනිත් අංක හිමියෝ පවා මෙම පුද්ගලයාට සම්බන්ධ වීම තුලින් තමන්ගේ මානසික දියුණුව සහ ජීවිතය පිළිබඳ අවබෝධය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ සහකරු වශයෙන් ඒකට උගක් හොඳයි GPY කියන අක්ෂරය මුලට තියෙන එකනේ. තම් BKT AHJ මෙන්න මෙවැනි අංක හිමියෝ මෙගොල්ලන්ට ගොඩක් ගැලපෙනවා. මේගොල්ල හැබැයි ජීවිතේ බොහෝ දුරට භෞතික පැත්ත ගැන තරම් සැලකිලිමත් නැහැ. මේගොල්ල බොහෝ දුරට මම හිතනවා මේ අංක හත හිමියාගේ නිවස අරන් බැලුවොත් බාන පොත් ගුලා පුස්තකාලය. ඒගොල්ල බොහෝ දුරට අපිට දකින්න පුළුවන් මේ අවුරුදු 9 9 9 9 අර පූර්ණ චන්ද්‍රයා වගේ වෙනස් වෙවි ඉහළ තත්ත්වයක් කරා ගමන් කරන විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම සනත් ජයසූරියගේ අංක 7. නමුත් ආරම්භක ජීවිතයේ තම පහළ මට්ටමේ අවසානයේදී වර්ල්ඩ් රෙකෝඩ් කියන මට්ටමට අනිවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලෝ මේ ලෝකේ එක එක පැතිවලින් ගියාය. මේ අංක 7 පිළිබඳව විශේෂයෙන්ම මේගොල්ලන්ගේ ඥානීය සම්බන්ධව යම් කටයුතු කරනවා මම හිතන ඉතාමත් හොඳ විශේෂම ආධ්‍යාත්මික පැත්ත මහාන දම් කරන වලයන් නම් කිපිය යුතු අංකයක් තමයි මේ අංක. හොඳයි අංක 7 ගැන අපි කතා බහ කරලේ අපි ඊළඟට අංක 8 බලමු. දෛවාංකයේ අංක 8 හිමියෙක් නම් ඔබ බලන්න අංක විද්‍යානුකූලව මෙන්න මේ වගේ සිරිත් මේ වගේ ගති ප්‍රවතුම් නැත්නම් මේ වගේ යාළු මිතුරු ඇසුරක්ද ඔබට තියෙන්නේ කියලා. කොහොමද ප්‍රියද මාත්‍ය මේ අංක 8? අංක 8 කියන්නේ ප්‍රබල භෞතික අංකයක්. ඉන්දියාවේ දෙවියන්ට වගේ සාර්ථකනේ මේ අංක 8 දෙනවන පුද්ගලයෙක් භෞතිකත්වයේ හිමි පෙත්තට වෙනවා. මම මේ චීනි ආරම්භ කරුවා ව්‍යාපාරිකයෝ මම හිතනවා 90% මේ අංක 8 හිමි. ඔව් උපන්දිනය උන්ගේ උපන්දිනය අංක. හැබැයි විවාහ ජීවිතය එකක් ස්පෙෂල් මාක්. ඒගොල්ලෝ තනිකර භෞතික පැත්ත තමයි බර. ඉතින් මේ වගේම හරිම වාසනාවන්ත දැඩි ආත්ම ශක්තියක් තියෙන බිස්නස් මයින්ඩ් බොහෝ විට මේගොල්ලෝ තමන් ව්‍යාපාර ලෝකයේ රජවරු හැටියට තමයි ජීවත් වෙන්නේ. මතක ඉන්දියාවේම විශාල ගෞරවයක් තියෙන දෙවියන්ට වගේ මේ අංක 8 සලකන්නේ. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ගේ අනිත් පැටි විවාහ ජීවිත වගේ හරිම ඒගොල්ලෝ තරම් සමාජ උනන්දුවක් දක්වන්නේ සමාජ ලේට් මැරේජස් බොහෝ දුරට අවුරුදු 40 50 ඊට පස්සේ තමයි ඒගොල්ලෝ විවාහ ගැන කල්පනා කරන්නේ. මොකද මම කියන්නේ හැම කපරයක්ම පහට ගැලපෙන්නේ 8 තමයි. අංක 5 වගේ වන්කිය තමයි 8. ඒ වගේම අපේ හිටපු ජයර්ජන මහතා තනිකර එන්නේ 8 අංක 8 ඉන්පුට් එකේ. ඉතින් ඒ වගේ බණ්ඩාරනායක මහත්මයා අංක 8. ඉතින් ඒ වගේ මේ ප්‍රබල ඉලක්ක කරා ගමන් කරන්න පුළුවන් අංකයක් තමයි විශේෂම අපේ භෞතික පැත්තට. ඒ වගේ අනිත් පැත්තේ මද තෙරේසා ආරම්භ කළාම ඒ අංක 8 ප්‍රභාකරන් අංක 26 ඒත් 8. ඉතින් ඒ නිසා මේගොල්ලෝ පොඩි ඉලක්කනේ මේගොල්ලන්ට තියෙන්නේ ප්‍රබල ඉලක්ක තියෙන්නේ. ඉතින් ඒ නිසා දැඩි ආත්ම ශක්තියක් සහිත ප්‍රබල ඉලක්කයක් කරා ඒ කියන්නේ තමන් ඉන්න මේකේ ඉහළ හැබැයි ඒ වගේම මේගොල්ලෝ ඒ කියන්නේ හොඳ නරක වේවා උන් ඉලක්කේ ඉලක්කේ යනවා. මේක කරට දෙයක් නැහැ. තමන් හොඳේ වුණ ගොඩ අරගෙන තමන්ගේ අවසාන මේක දක්වා යන්න පුළුවන් අංකයක් තමයි මේ. ඒ වගේ අරුදි සිල්ලා අංක 8. අර සුසන්සේ ජයසිං අංක 8. ඉතින් වර්ල්ඩ් රෙකෝඩ් හෝල්ඩර්ස්ලා වශයෙන් ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ අංක 8 කියන්නේ ප්‍රබල අංකයක්. ඒ වගේම මේ වලන්ට ගැලපෙන මිතුරු තමයි 5 14. හුදු හුඟක්ම ගැලපෙන්නේ ඒකට අර තකට තක වගේ 5 14 23 3 12 20 21 30 ඒ වගේ 9 18 27 කියන අංක. ඒ වගේ මේගොල්ලන්ගේ සහකරුගේ මේ අංකය හැටියට ENW CLU
ඒ වගේම age කියන අක්ෂරත් යම් ආකාරයක ඒකට ගැලපෙනවා. ඒ නිසා මේක භෞතික පැත්තේ මේක ව්‍යාපාර ඕනෑම ව්‍යාපාරයක් ඕනෑම ආයතනයක් කිසිම මේගොල්ලෝ ඉන්නවා ඉහළ කලවණ ආකාරයේ තමයි මේගොල්ලෝ රැජෙන්නේ. අපි මේ අංක වශයෙන් බැලුවොත් තමන්ගේ දරුවෝගේ අංකේ 8 වෙනවනම් මම හිතනවා ඒගොල්ලෝ කොමස් පැත්තට වාණිජ පැත්තට කලවණ කරන පැත්තට යොමු වුණොත් මම හිතනවා ව්‍යාපාර පැත්තේ ඉගලන්ට ඉහළ තත්ත්වයක් කරා යනවා කියන වාසනාව මේ අංකට භෞතික අතින් මම හිතනවා වෙනම අංකර පහට විතරයි මේක පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ තාම වාසනාවන්ත අංකයක් මුදල් දෙවීමට මුදල් ගලාගෙන හැබැයි ඒ වගේම මේගොල්ලෝ යන්න ගියාම යනවා අවසානයේ දක්වා ඒව වැටෙන්න ගියාම වැටෙනවා බින්දුව දක්වා. මේකට මැදම අවතක් නැහැ. අනික තමයි බහනේ පැත්ත. අංකට අංකට. දැන් මේ ඔබතුමා අංකට ගැන කතා කරන පොඩි කතාවක් වදන් ගන්න මේ දරුවන්ගේ තුල අංකය සම්බන්ධයෙන් දේවල් අපි වෙලාසෙන් හොයාගත්තොත් තේරෙනවා. ඔව්. දැන් සමහරවිට අපි අපිට හොඳයි කියලා හිතන දේවල් වලට ළමයි යොමු කරනවා. ඒක වැරදි සම්පූර්ණයෙන්ම. අතොර දැන් මේ අංක විද්‍යාවෙන් අපිට ඒ සඳහා ගයිඩ්ලයින් එකක් ගන්න පුළුවන් කියන්නේ. අපිට පුර පුරපතනයක් කරන්න පුළුවන් මේ පුද්ගලයා මේ පැත්තට යොමු කරොත් මේ ඒකේ අනුව මේ මේ පුද්ගලයා මේකේ යයි කියලා. දැන් සංගීතය පෙරකෙනෙකුට සංගීතය කරනට වඩා අපි කියව 6 කෙනෙක් අනිවාර්යයෙන්ම සංගීතය කරන්න ඕනේ. 7 කෙනෙක් අනිවාර්යෙන්ම යා ආධ්‍යාත්මික පැත්තත් එක්ක අදාළ පුද්ගලයෙක් ගන්න ඕනේ. අංකඩේ පුද්ගලයා බොහෝ පුරට වාණිජ පැත්තට අදාළ පරිපාලන මේ ව්‍යාපාර පරිපාලනය ව්‍යාපාර මේ අධ්‍යයනය වගේ විෂය වලට පෙළඹුණොත් එයාගේ ගමන ඉතාම සාර්ථකයි. ඒ අන්තිමේ මේ පැත්තට ගිහිල්ලා එයාට යන්න මාර්ගය පැහැදිලි. එහෙම නැත්නම් එයා මග දුරක් යනකොට කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. හොඳයි අපි අංක 8 ගැන කතා කරමු. ඊළඟට අවසාන අංකය අංක 9 ගැනයි අපි තොරතුරු හොයා බලන්න සූදානම් වෙන්නේ. අංක 9 අපි දෛව අංක 9 මේ වැඩසටහනේ නිමාව සටහන්ෙත් මේ අංකයේ සමගින් අපි අංක 9ම කතා කරලා ඉවර වෙනවා. ඉතින් දෛව අංකේ ඔබ එකතු කරලා බැලුවාම ඔබේ සම්පූර්ණ උපන්දිනී තනියංකයක් දක්වා අංක 9 එනවා නම් බලන්න මේ වගේ කාරණා ඔබටත් ඔබේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවද කියලා. අංක 9 නිකන් අපි කතාවට කියන්නේ 9 9 ලකුණු කියලා. එහෙම එහෙම කතාවක් ඇත්තටම ටිකක් නෑ සෝභාවක් තියෙනවා. ටිකක් ආත්මార్థකම් සෝභාවක් තියෙනවා. මොකද තමන් මුල් කියන අර්ථය අනිත් අංකයට වඩා මම ටිකක් දැකලා තියෙනවා. හැම ආත්මార్థකම් තියෙනවා. යම් ආකාරයක සටන් කාමී ගතයක් ඒ වගේම හැමතිස්සෙම තමන් අනුන්ට සෙකන්ඩ් වෙන්නේ නැහැ කියන අනිත් එහෙම අංක. මොකද මේ ගායිත පූජක නමයිත පූජක පුදක ගායකනේ සටන් රායි යුද්ධයට අධිපති. ඉතින් ඒ නිසා මේ අංක 9 කියන එක ටිකක් විශේෂයෙන්ම ඒවා ජීවිතයේදී මේගොල්ලෝ හරි පරිස්සම් වෙනවා. මෙයාට හොඳටම ගැළපෙන කෙනා තමයි 6 15 24 ඕනෑම ඉවස් දෙයක් දරාගෙන යන්න පුළුවන් අංකයක් තමයි. ඒ වගේම ඒකට ගැළපෙනවා 5 14 23 8 10 26 අනේ එවැනි අංක තෝරා ගැනීම විශේෂයෙන්ම 4 13 22 අංක නම් 30 නම් මේගොල්ලන්ට ගැළපෙන හුඟක්ම අඩුයි. ඒ නිසා විශේෂයෙන්ම Tamanට වඩා අර cool අංකයක් තෝරා ගැනීම තුලින් Tamanගේ ඔබද මේ සටන් කාමී ගතිය ඉදිරියටයි මේගොල්ලෝ බය නැහැ යකාටවත්. දැන් ඒ නිසා අංක 9 පුද්ගලයා එවැනි අංක තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මේගොල්ලෝ හුඟක් දුරට වෛද්‍ය වෘත්තියටත් හොඳයි. මේ අංක 9 පුද්ගලයා වෛද්‍ය වෘත්තිය ඒ වගේම රසායනික ද්‍රව්‍ය මේවා සම්බන්ධ යකඩ සම්බන්ධව ඒකට මේ මොනවාද මේ සාමාන්‍ය භූමියේ ලැබෙන මැණික් වර්ග භූමිය සම්බන්ධ වගේ පැති වලට මේ රැකියාව වශයෙන් කරන්නේ බලන්න හොඳයි. ඒ වගේම තමන්ගේ සහකරුගේ උපන්දිනයේ වශයෙන් 5 14 23 8 17 26 ඒ වගේ 6 15 24 මුලින්ම හොඳයි කියලා. ඒ වගේ මේ නම පටන් ගන්න තමන්ගේ මිතුරා නැත්නම් මිතුරා නැත්නම් තමන්ගේ සහකරු R I A S J E N W H R I A S J E N W H කියන අක්ෂර වලින් මෙයා වෙනවා. හැබැයි ඉතින් මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඉවසීම අනුකම නිසා එක වර්ධනය කරගත්තොත් මම හිතනවා ඒගොල්ලන්ට සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවිතේ 9 18 27 36 ඒ කියන 9 එකතු වෙන වයස මේ වයස තමන්ගේ තියෙන ආත්ම කාලය බීජම භෞතික දියුණුව සහ අදාළ. ඒ වගේම තමන්ගේ යම්කිසි ගෙතරාංකය දෛවාංකය තමයි දුර්ගතන අංකය තමන්ගේ ව්‍යාපාර ස්ථාන අංකය මේ 9 අංකය තෝරගන්නවා. ඒ වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඉදිරි කාලයේදී මේ 9 එකතුවක් දැක්වෙන 4 එකතුව මේ අවුරුද්ද ඊළඟ තව අවුරුදු කීපයකින් ඒ එකතුව ඒ කාලේ වෙනකොට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් ගහ ජීවිතේ ව්‍යාපාර සාරේ වසර 9න් පස්සේ එන එක ඉතාමත් වැදගත් කාලයක්. අපි ඒ නිසා අපි හැම කෙනෙක්ම මොන අපි අංක විද්‍යාව නොදන්න විද්‍යාව අපි බලන් ඉන්න ඕනේ. අපේ දෛව අංකයක් එක්ක මැච් වෙන අවුරුද්දක් එනවා ඉදිරියට. දැන් මෙතනින් ඉදිරියට 5 6 7 8 9
එතකොට අපිට සැලසුම් කරගෙන බොහෝ දුරට අංක 4 8 හැරෙන්න අනිත් සියලු දෙනාට යම් ආකාරයක පරිවර්තන යුගයක් ඇති කරන තමන්ගේ දෛවාංගයට වසර පාලනය අංගය එකතු කිරීම ඒ කාලය තුළ ඒගොල්ලන්ට සුබ තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපේ මතක දැන් අපි සර්වගත වැඩසටහන නිමා කරන කලින් දැන් මේ තනි අංකයක් කරන්න අපි කතා කරේ. ඒතර මේකේ අනිවාර්යෙන්ම ප්‍රබලතාවය වැඩි වෙනවා හෝ අඩු වෙනවා හෝ දේවල් වෙනවා ඔබේ නම කියන කාරණය එතුණා එතුණා සිදු වෙච්ච දම අපතරානේ ඒ නමත් එක්ක තමයි මේක ඇත්තම සම්පූර්ණ විශේෂණ නමයි ඊළඟ උපන් අංකය උපන් අංකය මේ තුනම එකට එකතු වෙමින් තමයි අපිට හොඳ ගැඹුරු විශ්ලේෂණයක් කරන්න පුළුවන් මේ පුළුවන්කම තියෙනවා. ඒක තවදුරටත් යනවා නම් අපිට වාසකමත් ඕන නම් ඒ තවත් අපි ගැඹුරට මම පරීක්ෂණ කරගෙන යනවා. වාසකමත් එකතු කරලා තමත් ගැඹුරට අපි ගිහිල්ලා මොකද ඒ වාසකම කියන්නේ එකක් පෙරහත්ම තත්ත්වයක්. සහ තමන්ගේ ඥාන වලින් එන පරම්පරාවෙන් එන ශක්තිය තමයි මේ දෛව මේ වාසකම කියලා කියන්නේ. අපිට තවත් එකට තවත් තව මම ඒක කරන්න උඩ ගිහිල්ලා නැහැ. නමුත් දැන් මම ඔයාගෙන යනවා. ඒකේ මාන සම්බන්ධතාවයක් තියෙනවා කියන මොකද ඒක පරම්පරාවෙන් එන ඥාන ලක්ෂණ තියෙනවා මේ වාසකම. ඒ වාසකම වෙනස් වෙන්නේ නැත්තම් වාසකයගේ බැඳකට පස්සේ අන්න සම්පූර්ණ එකේ සමහර අය බැඳකට පස්සේ ගොහා දියුණු වෙනවා. සමහර අය විනාශ වෙලා යනවා. ඒවා රූපයක් වෙනස් වෙගෙන යනවා. ඒවා සමගම. එතකොට අර තියෙන මේ තමන්ගේ සහකරුගේ වාසකම අරකට එකතු වීම නිසා අන්න පරිවර්තනයක් වෙලා ජීවිතේ මතු පැත්තට හෝ නරක පැත්තට සමහර අගාධයක් වෙනවා සමහර අය ඉහළට යනවා. මේ නිසා අර වාසකම එක්වීම එක අපි අර කේන්ද්‍ර බලන්න කියලා කියන්නේ කොරණ ගල්පන්න කියන්නේ මොකද අර මැච් වීම ඒ වගේම අර මේ පරම්පරාවේ මේ ඥානගත ලක්ෂණ තමක තමයි මේ අප සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒ ඥානවලට මේ ඥාන සම්බන්ධතාවය තිබුණොත් යම් ආකාරයකින් යහපත් සාර්ථක ජීවිතයක් ගත කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. එතකොට දැන් උත්තරට මේ ජ්‍යොතිෂයේ යම් කිසි සම්බන්ධයක් තියෙනවා. අංක විද්‍යාව කියන්නේ තනියම අගොඩනගෙන විශේෂයක්. ඒක තමයි දැන් ඔය ඔබතුමා කියනවා ඔබතුමා පරීක්ෂණ කරන තුල එදෙනවා කරලා බලනවා මේ මොනවා වෙන්නේ ඉදවල වෙනවා. දැන් ලෝකේ පුරාවත් සෑහෙන මේ අංක විද්‍යාව සම්බන්ධ දේවල් සිද්ධ වෙනවා. මොකද අපි දැන් නිකමට ඔක Google කරලා බලුවොත් එහෙම නියුමොලොජි කියලා සෑහෙන වෙබ්සයිට් ගන්නවක් තියෙනවා. සෑහෙන පිරිසක් ඉන්නවා අංක විද්‍යාව සම්බන්ධයෙන් නිතර පරීක්ෂණ කරන තොරතුරු දෙන. ඊට අමතරව මේ බොහොම අපිට හැමෝටම ආකර්ෂණීය ඇති වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔබේ අංකයෙන් නිපදුණු ජනප්‍රියය කවුද? හා ඔවුන්ගේ ජීවිත මොනවාගේ ප්‍රබලතාවයක තියෙනවා. ඒ වගේ පරීක්ෂණ පරිශාරණය වැඩසටහන් පුවත්පත් ලිපි නැත්නම් බඩවි ආටිකල්ස් ඒ වගේ ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් අපි දැන් මේ වැඩසටහන බලන්නත් පුළුවන්කම දෙනවා පොඩ්ඩක් Google ගිහලා පොඩ්ඩක් මේක Google කරලා තවත් තොරතුරු ටිකක් හොයාගන්න. ඊට අමතරව ඔබට උමනාවක් තියෙනවා නම් ප්‍රියදරාර්ථය මහතාව වුණ ගැසිලා මේ අපි කලින් සඳහන් කළා වගේ මේ සම්පූර්ණ සවිස්තර තොරතුරුක් දැනගන්න මේ ඔබේ වැඩසටහන අතරතුර ඔබ දකින අංකයට කතා කරලා ඒ අවස්ථාව වෙන් කරගන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අර අපි කිව්වා වගේම ඊළඟ වැඩසටහනදී අපි 10 දෙනෙක්ගේ තත්ත්වයන් මොනවද, පලාපල තත්ත්වයන් මොනවද, උන්ගේ විදි චර්යාවන් රටාවන් මේ කිනතර ස්වභාවයන් මොනවද කියන කාරණය අංක විද්‍යාව ඇසුරෙන් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා, තොරතුරු ලබා දෙන බලාපොරොත්තු වෙන ඉතින් ඒ නිසා ඔබට කරන්න තියෙන සුළු දෙයක් අපේ මේ සෝෂල් මීඩියා අපේ කමෙන්ට් බොක්ස් වල ඒක YouTube වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් ඔබේ නම ඔබ දැක්ක භාවිතා කරන නම මම හරි භාවිතා කරන නම සමග සම්පූර්ණ උපන් දිනය සටහන් කරලා තියන්න. මීළඟ වැඩසටහනකදී ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ අතර ඔබට මුණ ගැසෙලා කතා බහ කරන ඔබේ තොරතුරු පෞද්ගලිකව දැනගන්න කැමති නම් පාතාංකයට කතා බහ කරලා ඒ අදාළ වේලාවට මෙන් කරගෙන ඔබට මුණ ගැසීම කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් සූති discussion.lk සමග රැඳී සිටියාට අපේ YouTube නාලිකාව සමගින් subscribe කරන්න bell icon එක ඔබන්න. එතකොට ඉතින් ඉක්මනින් අපේ නවතම upload වීම ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආගවිද්‍ය උපදේශක ප්‍රියදර වත්තගේ මහතා ස්තුතිවන්ත වෙනවා. අදත් අපේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. අයිබෝ.